ගාල්ල ප්‍රධාන නගරයට සැතපුම් 40ක් පමණ දුරින් පිහිටි තරමක් හුදකලා ප්‍රදේශයේකි වේලාව රාත්‍රී 10 පසු වේ විනාඩි 32ක් ගත වී තිබිනි පරිසරයේ මුළුමනින්ම අඳුරය හතරමන් හන්දියට නුදුරින් තැනක පමණක් විදුලි එළියක් දැල්වීමෙන් තිබිනි ඒ අසල්ම පිහිටි බස් නැවතුමේ සිටියේ එකමක පුද්ගලයෙකි හෙතෙම මාර්ගයේ දකුණු දිශාවට නිතර නිතර දෙනෙත් යොමු කර බැලුවේ වාහනයක සේයාවක් හෝ මතුවේදයි සැකේනි විඩාපර බවකුත් අවිනිශ්චිත බවකුත් ඒ මුහුණ මත ඇඳී තිබිනි අතරැඳි ඔරලෝසුවේ මුහුණත පරීක්ෂා කළ ඔහු අදහස අත්හල අයෙකුසේ මාර්ගයට බැස්ගත්තේ පාගමනින් අරමුණට යනමායයි සිතාගෙනය හතරමන් හන්දිය පසු කරන්නට ඔහුට ගත වූ ඒ විනාඩි කිහිපයකි කෙමෙන් කෙමෙන් තමන් සිටි ස්ථානය දුරස්සෙද්දී විදුලි එළියද දුරස්සී අඳුරින් පිරි පරිසරය ඔහුට හමු විය ඒ අඳුර අතරේ බොහෝ දුරක් සෝදසියෙන් ගමන් කළ ඔහුට යළිත් ඈතින් පෙනෙන විදුලි ආලෝකයක් මෙත ගැටිණි ඒ මාර්ගයේ ඈත කෙළවරිනි එම ස්ථානයට යන්නට තව සෑහෙන කාලයක් ගත වේ යයි සිතමින් හෙතෙම පය ඉක්මන් කළේය එහෙත් ඒ ඇසිල්ලේ තමාට පිටුපසින් මාර්ගයට වැටුණු විදුලි එළිය වාහනයක බව හඳුනාගත් ඔහුගේ මුහුණේ සිනාවක් ඇඳුනේය ඔහු සීරුවට නතර වී ආපසු හැරි මාර්ගයේ දෙසට අත දිගු කළේය වාහනය ඔහු අසලම නැවතිනි ඉදිරිපස වේදුරු වසා තිබුණද පිටුපස දොර ඉබේටම ඇරුණේය වෑන් රථයේ ඇතුළත සිටියෙකු එම දොර අරින්නට හෝ නැත හොත් සංක්‍රීයව ඇරෙන්නට ඇතැයි සිතූ හෙතෙම ඊට ගොඩ වූයේ තමාට යන්නට ඕනෑ තැනද කියමිනි එයින් පසු දොර යළිත් වැසී ගියේය ඇතුළත පිටුපසට වන්න යාන්තම් ආලෝකයේ ඇතිලා නිල් පැහැති විදුලි පහන් එළියක් පමණක් තිබිනි ඉන් වාහනය තුළ මහා ගුප්ත බවක්ද තිබුණේය අරුත්ම පොලිෂෝ තීන්ද වර්ගයක සූදට සමාන සුවඳක් ඉන් වාහනය වෙමින් තිබිනි ඉදිරිපස ආවරණය කර තිබූ හේයින් රියදුරු අසන හෝ ඒ අවට කිසිවක් පෙනුනේද නැත රියදුරු අසන අසල කිසිදු ආලෝකයක් තිබුණේද නැත වෙනත් වෑන් රථවල මෙන් එහි කිසිදු මීටරයක හෝ විදුලි එළියක් පෙනෙන්නට නොවිය වාහනයට නැගගත් පසු උවද එහි එන්ජිමේ හඬ නොසුණු හේයින් පෙරකී පුද්ගලයා යම් කුතුහලයකින් වටපිට බැලුවේය ගතිට දැනුණු තද සීතල ගතිය වාහනේ වායු සමීකරණයේ සීතලයයි සිතුවද එතරම් තදින් සීතල වැඩි කරගෙන ඒ රාත්‍රියේ රියදුරු කෙලෙස ඉවසා සිටිනවා දැයි ඔහු සිතුවේය කිසිදු කතාබහක් නැතුවම සී ගමනාන්තයට එද්දී වාහනය අදාළ ස්ථානයේ ඉබේටම නතර විය ඔහු දොර අරින්නට අගුලට අත තබද්දීම දොර විවෘත විය බිමට බැසගත් හෙතම රුපියල් 100ක් සාක්කුවෙන් අතරගෙන රියදුරු අසුන පැත්තට යද්දී වාහනය සෙමෙන් ඉදිරියට ඇදී ගියේය බිමට බැසගත් පුද්ගලයා නැවත වාහනය දෙස බැලුවද එය පෙනෙන්නටද තිබුණේ නැත බොහෝ දුරට ඉදිරියට පෙනෙන මාර්ගයේ එතරම් ඉක්මනින් වාහනය නොපිනේ ගියේ කෙසේදයි සිතමින් ඔහුසේ නිවසට ගියද එදින එළ වෙනතුරුම ඔහුගේ සිතට එම සිදුවීම ගැන යම් අමුත්තක් දැනුනේය පසුදින මාර්ගයට පැමිණ අසල කඩේ මුදලාලි සමග තමාලද අධ්‍යක්ීම පැවසුවේ යම් විස්මයක්ද අඟවමිනි ඔහු පැවසූ වෙලාවේ තමන්ද අවදිව සිටි බවකී කඩෙහි මියා එවැනි වාහනයක හඬක් හෝ නොඇසුණු බවත් අඳුරේ කවුරුන් හෝ යනවා ඇසුණු බවත් පැවසුවේය මෙලෙසම ප්‍රදේශයේ කිහිප දිනකටම මෙම අද්භූත වාහනය හමු වී ඇති අතර ඒ සියල්ලන්ටම ඉන් ප්‍රවාහන පහසුකම්ද ලැබී තිබිනි ප්‍රදේශයේ බොහෝ දෙනෙකු අතර මේ පුවත ප්‍රසිද්ධ වූ අතර ඇතැම් තරුණ පිරිස් එක්ව සැලසුම් සහගතව එක් තරුණයෙකු හෝ තරුණියක පාරේ තනිව තබා සැඟවී බලා සිටියද එවන් දිනවල මෙම වාහනය පැමිණ තිබුණේද නැත තවත් දිනක මාර්ගයේ ගමන් ගනිමින් සිටි අයෙකුගේ රන්මාලයේ කඩාගෙන දිව යමින් සිටි පුද්ගලයෙකු මෙම වාහනයට නැගතිබේ පසුව සොරාව රැගෙන ගිය වාහනය පොලිසිය අසල සොරාව බස්සවා ඇති බවත් අන්ද මන්දව ඒ මේ අත බලමින් සිටියදී එම තරුණයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් එහිදී සොරකම පිළිබඳව දැනගෙන ඇති බවත් ප්‍රදේශයේ කතාබහක් පැතිර ගියේය කෙසේ නමුත් කාලයක් පුරා එම ප්‍රදේශයේ මෙම අද්භූත වෑන් රථයේ සැරිසරා ඇති අතර එහි රියදුරුකු නොමැති බවටත් ඇතුළත විදුලි එළි නොමැති බවටත් කාතරත් කතාබහක් ඇති විය
මෙම ප්‍රදේශයේදී කලකට ඉහෙතදී අනතුරකට ලක්ව රියදුරු මිය ගිය වාහනයක් බවද ඇතෙමුන් අතර විශ්වාසයක් විය. ඇතැම් විට අදවද හිටි හැටියේ මෙම අද්භූත රථයේ උදව්ව කෙනෙකුට ලැබෙන්නට හැකියාව ඇතැයි ප්‍රදේශයේ ජනයා අතර විශ්වාසයක් පවතී. උපුටා ගැනීම අන්තර්ජාලයෙන්. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න